එක රාජධානියක් තිබ්බා. ඒකේ රාජකීය පෙළපත හැම වෙලේම නියුට් දරුව තමයි බිහි කළේ. එක්කෙනෙක්ට කඩා හැලෙන රත්තරම් පාට කොණ්ඩයක් තිබ්බා. අනිත් කෙනාට නූල් වගේ රිදී පාට කොණ්ඩයක් තිබ්බා. පුරා වෘතයට අනුව අවුරුදු සීගානක් පුරා දෙවියෙක් සම්මත කරපු දෙයක්. වෝවා ෆේරි ටේල්ස් channel එක subscribe කරන්න. අපෝ වැරදි පිටපතක්. ඕ රාජකීය නියුන්දරුවන් ගැන. නීම උරුමකාරයේ විදියට සැලකුවේ රත්තරන් දරුව විතරයි. සිල්වි වගේ රෙදි දරුව ආදේශකයක් විදියට තමයි සැලකුවේ. වැඩිමල් සොහිරියුළු ක්‍රයිසට හැම වෙලෙම සිල්විට වඩා කරුණාවෙන් සැලකුවා. වටින රත්තරන් දුර්ලභ දේවල් හැම දෙයක්ම රත්තරන් කුමරියුණු ක්‍රයිසට පාවිච්චි කරන්න අල්ලගෙන හිටියේ. රෙදි කුමරියට ඒ වගේ කරුණාවෙන් සැලකුවේ නැහැ. එයාට අවසර ලැබුණේ රෙදි බඩු වලට විතරයි. එයාගේ හිත ඇතුලින් තමගේ ලොකු සහෝදරිය වගේ වෙන්න ආශාවෙන් හිටියේ. ක්‍රයිස සිල්වියාට ආදරේ කළා. ඒත් එයාගේ රාජකීය වැඩ නිසා සිල්වියා ගැන ලොකු අවධානයක් දෙන්න බැරි වුණා. ඒ නිසා රිදී කුමරියට එන්නම එයාගේ තනිකම දැනෙන්න පටන් ගත්තා. එයාලගේ 18 වෙනි උපන්දිනය දවසේදී රාජකීය නියුන් දරුවන් දෙන්න වෙනුවෙන් ලොකු උත්සවයක් තිබ්බා. ඇත්තටම කිව්වොත් ක්‍රයිස තමයි ප්‍රධාන චරිතය උනේ. රෙදී කුමරියුණු සිල්වි තමගේ සහෝදරියේ එකම උපන්දිනය බෙදාගත්තත් එයා නිකම්ම නිකන් නම් කරපු නැති අමුත්තෙක් විතරයි. කලකිරීමයි තනිකමයි දැනුණු සිල්වි උත්සවයේ දැක්කේ නෑ වගේ පිට වෙලා ගියා. එයා කළු කඩ තියෙන තැනට කොහොමද ආවේ කියලා එයා දැනගෙන හිටියේ නැහැ. ඒ මොකක්ද? රත්තරන් මුත්තක් තේන රත්තරන් ඔක්කොම රජපෞලට නිවේදනය ඉති වෙන්න ඕනේ. කළු වෙළඳ පොලේ ඔයාට ඕනම දෙයක් හොයාගන්න පුළුවන්. ඒක ගොඩක් ගණන් මගේ කෙල්ලේ. මුත්ත මිලදී ගන්න සිල්වි එයාගේ සාක්කුවේ තිබ්බ සල්ලි ඔක්කොම ගත්තා. එයාට ගොඩ කාලෙක ඉඳන් රත්තරන් බඩුවකට ආසාවක් තිබ්බා. සිල්වි දන්නේ නැතුවම අවුරුදු සීගානක් තිස්සේ රත්තරන් ආත්මයක් ඒ මුද්ද ඇතුලේ හිර වෙලා හිටියා. ඒ වගේම එයා දන්නේ නැතුවම යව නිදහස් කරලා. මම ඔයාගේ හිතේ තියෙන දේ කියෙව්වා. ඔයාට ප්‍රතිඋපකාර කරන්න මම ඔයාව රන් කුමාරිකාවක් කරන්න උදව් කරන්න. නෑ එපා. ඔයා කවුද? මට ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒකට කමක් නෑ. ජීවිතේටම රිදී කුමාරිකාවක් වෙලා ඉන්න ඕනද? සැකේතුන සතුටුදායක බලාපොරොත්තුව නිසා සිල්වගේ හිත ටිකක් වෙනස් වුණා. මේ මැජික් එකේ ඔයා ඔයාගේ රිදී බඩු වලින් එකක් මාරු කරගන්න ඕන. මම තෝරලා දෙන එක. සිල්වි දෙපාරක් හිතන්නේ නැතුව කැමති වුණා. මේ බෙහෙතෙන් නාන්න. බෙහෙත් සිල්විගේ නාන තටාකේ මැජික් තටාකයක් විදිහට මාරු කළා. රිදී කුමරිය දන්නේ නැතුවම මේ බෙහෙත ක්‍රයසටත් බලපෑවා. මැජික් නාන තටාකයේ වෙනස් කරේ සිල්විව විතරක් නෙවෙයි. ඒත් යාගේ රන් සහෝදරියෙක් යාගේ කොණ්ඩේ පාට වෙනස් කරා. නියමයිනේ. කලින් කිසිම දවසක උනේ නැති මේ සිදුවීමෙන් මුළු රාජධානියම කම්පා වුණා. අන්තිමේදී එයාලගේ පුරාවෘත්තයේ තියෙන විදිහට සිල්විව උරුමකාරයා විදිහට බාරගත්තා. එනිසා සිල්වි එයා හීන මවමින් හිටපු සැප සම්පත් තියෙන රන් කුමාරිකාව වුණා. සිල්වි කවදාවත් සතුටින් හිටියේ නැහැ. දැන් කොහේ ගියත් සිල්වි හැමෝගෙම අවධානය දෙනා ගත්තා.
එයා රිදී කුමාරිය වෙලා ඉන්න කාලේ වගේ කරුවත් ගණන් ගන්නේ නැතුව හිටියේ නැහැ. එයා ගොඩක් ලස්සනයි. එච්චර එයාගෙන සැලකිලිමත් වෙන්න එපා. එතකොට ඔයා එයාගෙන සැලකිලිමත් වුණාට කමක් නැද්ද? ඒ ත්‍රාණ කුමාරියගේ රාජකීය වගකීම් ගැන සිල්වි දැනගෙන හිටියේ නැහැ. උරුමකාරයෙක් වෙන්න නම් සිල්විට සිද්ධ වුණා ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්න. ඒත් එයාට ඒවට ඉක්මනින්ම පුරුදු වෙන්න බැරි වුණා. සිල්වි සිල්වි ඒ වගේම ඇයට ගොඩක් වෙලාවට රජතුමා බැන්නා. සිල්වි ඔයා මේ විදිහට උරුමකාරයෙක් වෙන්නේ කොහොමද? ඔයා දන්නවද වගේ සහෝදරිය? මගේ සහෝදරිය ගැන මොකක් කොහොමුණත් සිල්විට තවදුරටත් දරාගෙන ඉන්න බැරි දවසාවා. ගොඩක් කලකිරුණු කුමරිය මාලිකාවෙන් පිට වෙලා ගියා. දැන් සිල්විට ඕනේ උනේ තනියම ඉන්න විතරයි. ඒත් එයාට අනිත් අයගේ අවධානයෙන් බේරිලා ඉන්න බැරි වුණා. ඔයා යාව බය කළා. ඒ ඔයා නෙමෙයිද? කල්පනාවෙන් අතරමං වුණු එයා ආයෙත් යාගේ පරණ කාමරෙට ගිහී තමගේ වැඩිමල් සහෝදරිය ඉන්නවා දැකලා පුදුම වුණු නිසා. සිල්වි, ඒ ඔයාද? ඉස්සර කයිසා උරුමකාරයා විදිහට ලොකු වගකීම් ගොඩකට හිර වෙලා හිටියේ. රෙදි කුමාරියක් වුණු නිසා සිල්විට කිසි කෙනෙක්ගේ බලපෑමක් නැතුව තමන් කැමති ඕනම දෙයක් කරන්න නිදහස තිබ්බා. ඒ ත්‍රිදේ කුමාරයා වෙන එක හරිම පාළුයි. කාරුවත් මාත් එක්ක යාළු වෙන්නේ නැහැ. හරියට මම යකෙක් වගේ. මට දැන් තේරෙනවා ඔයාට කොච්චර තනිකමක් දැනෙන්න ඇතිද කියලා. මම තෝ ගැන හිතුවේ නැහැ. මට සමා වෙන්න සිල්වි. මම දැනගෙන හිටියේ ඔයා කොච්චර මහන්සි වෙනවද කියලා. හා? සුබපැතුම්. ඒ දැන් ණය ගිවන්න කාලේ ඇවිත්. සිල්වි කැමති වුණ දේ එකතු කරගෙන රන් ආත්මේ ඇවිල්ලා හිටියා. එතකොට මට ආපහු ඕන වෙන්නේ ඔයාගේ රිදී සහෝදරියව. මොකක්? කොහොමද එහෙම වෙන්නේ? ඒක ගනුදෙනුවා. ඔයාගේ රිදී. ඒ වගේම මම තමයි. නෑ! එයා මගේ සහෝදරිය. මට නම් බැහැ. වරොන්දු කඩ කරන්න එපා. තරහ ගිපු රන් ආත්මේ රත්තරන් සතෙක් විදියට මාරු වෙලා ගෙවන්න ඕන දේ ඉල්ල ගන්න සහෝදරියන් පිටිපස්සෙන් එළවගෙන ගියා. එයාල රජතුමාගේ මාලිකාවට ඇතුළු වුණා. රත්තරන් සතා එයාට විරුද්ධව ආපු හැම දෙයක්ම පහසුවෙන් ජයගත්තා. එසල්ලම දැන් ඇති. රිදී සොහිරයුණු කයිසව ලබා ගන්න ඔහු අදිෂ්ඨාන කරගෙන හිටියේ. ඒක මගේ වැරද්ද. මම මංගෙන විතරයි හිතුවේ. මං ඔයාගෙන හිතලා තිබ්බනම්. එක පාරම සිල්විට මතක් වුණා තමන් ගාව රත්තරන් බෙහෙත තියෙනවා කියලා. ඔයා ආරක්ෂා වෙලා ඉන්නකල් මට මේ බෙහෙත ඕන වෙන්නේ නැහැ. ගණදෙනිවේ කොටසක් වෙන්නේ නැති දෙයක් අරගෙන යන්න යක්ෂයාට බැරි වුණා. ඒ වෙනුවෙන් මාව ගන්න. ඔයා නේද? ඔයා රජ පරපුරේ කෙනෙක් නේද? ඔයා හරි. ඔයා ෆර්ගල්. පළවෙනි රන් පාලකයා. ඒ වගේම කුමන්ත්‍රණයක් කරපු කෙනා. බොරු පුරාවෘත්තයක්. මගේ බලතන්නාව මාව නැති කළා. මම මැරුණට පස්සේ මගේ රැවටීමට මරණේ දෙවියන් වහන්සේ මට දඩුවම් කරා. ඒ නිසා මගේ ආත්මය රත්‍රන් වළල්ලේ හිර වුණා. මට නිදහස් වෙන්න පුළුවන් උනේ රිදී කුමාරියක් හරි කුමාරෙක් හරි ඒ මුද්ද ඇල්ලුවොත් විතරයි. සිල්වියාගේ හිත කියෙව්වම මට මගේ වැරද්ද තේරුණා. මම මගේ පරම්පරාවම දුක් විඳින්න හේතුවක් වුණා. ඒ නිසා තමයි මම මේ රගපෑම කරන්න තීරණය කළේ. ඔය දෙන්නට එකිනෙකාව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. හා? එතකොට අනාවකේ කියන්නේ බොරුවක්. හා? මම සමාව ඉල්ලනවා. ඒක නිසා මම ඔයාලට දුක් දුන්නා. මම කවදාවත් ඔයාව තේරුම් ගත්තේ නැහැ. රත්තරන් ආත්මයට යාගේ වැරද්ද හදාගෙන යාගේ දඬුවමින් එළියට යන්න පුළුවන් වුණා. එළියෙන් පේන පෙනුම තවදුරටත් වැදගත් නැහැ. රන් කුමරිය රිදී කුමරිය කියලා දෙන්නේ තවදුරටත් නැහැ. අන්තිමේදී සිල්වි යාව සතුට කරන්න පුළුවන් දේ හොයාගත්තා. ඔයාගේ අනන්‍යතාවය වෙනස් කරගන්න පුළුවන් නාන තටාකයක් මේ ලෝකේ තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
දුප්පතාගෙන් පොහොසතාට සාමාන්‍ය කෙනෙක් ඉඳන් කුමරියක් වෙනකම් දක්ෂ නැති කෙනාගේ ඉඳන් දක්ෂ කෙනා වෙනකම් ලිලි තමයි ඒ නානතටාගේ අයිති වාසනාවන්තිය උනේ ඒත් ඊට කලින් ලිලි ඔයා තාමත් පිරිසිදු කරලා ඉවර නැද්ද එයා සාමාන්‍ය ගැහැණු ළමෙක් විතරයි සාමාන්‍ය කෙනෙක් ලිලි නගරේ හිටපු දුප්පත් පවුලක දෙවනි දුව ආයෙත් කියවනවද ඔයා ගොඩක් දේවල් කියවන සුසාන් තරම් බුද්ධිමත් නම් තවත් නම් වැඩකට නැති දේවල් කරන්න එපා ඒ වෙනුවට මේ ධාන්‍ය ටික වෙන් කරන්න ලොකු දුව වුණ සුසන් රාජකීය ඇකඩමියට ඉගෙන ගන්න යවුවා ඒ ගොඩාක් ලොකු පන්ති ගාස්තුවක් අය කළා ඒ නිසා ලිලීට සිද්ධ වුණා එයාගේ ඉගෙනීම නවත්තලා පුංචි කාලේ ඉඳන්ම දෙමෝපියන්ට සල්ලි හොයන්න උදව් කරන්න අම්මේ මගේ ටීචර් මෙහෙ ඇවිල්ලා අයිබෝයි මම මෙහෙ ආවේ ළඟදීම තියන්න යන මුළු රාජධානියෙම දක්ෂතා පෙන්වන තරගයට සහභාගී වෙන්න සැලීව තෝරාගෙන තිනවා කියලා දැනුම් දීලා යන්න අනේ ඒකත් එහෙමද සුසාන් රාජකීය ඇකඩමියකෙන් හොඳට දක්ෂතා පෙන්වනවා කියලා මට ආරංචි වුණා ඔයාට දක්ෂ දුවලා දෙන්නෙක් නේ ඉන්නේ නේද ඇත්තටම තොන්දෙනෙක් ඉන්නවා ලිලි තමන්ගේ ලොකු අක්ක යටතේ ජීවත් වුණා. ඇය ඇත්තටම සාමාන්‍ය කෙනෙක් නිසා ඇය හැම වෙලේම ඇහුවේ ඇයි එකම දෙමෝපියන්ට ඉපදුනේ කියලා. ඇයි ඇය ඇත්තටම එයාගේ සහෝදරිය වගේ දක්ෂ නැත්තේ? ඕ නෑ. ඇයි එක කඩු? හරි එහෙනම්. ලිලි, ඔය ඇපල් ගෙඩිය ගන්න. මමත් පාන් ගන්න කැමති. ඇය ඇඳන් හිටපු ඇඳුම් ඔක්කොම ඇයගේ සහෝදරියකින් හම්බ වෙච්ච ඒවා. එයා තවදුරටත් අඳින්නේ නැති ඇඳුම්. අම්මා, එතකොට ලිලීට? ලිලීගේ අලුත් ඇඳුම් කොහෙද? ඔයාලා දෙන්නටම ඉක්මනටම ඉස්කෝලේ පටන් ගන්න නිසා අලුත් ඇඳුම් ඕන වෙනවා. සැලීටත් එයාගේ යාළුවෝ එක්ක තියෙන ප්‍රසංග වලට අලුත් ඇඳුම් ඕන වෙනවා. ලිලීට ඔයාගේ පරණ ඇඳුම් අඳින්න පුළුවන්. මොකද ඒව තාමත් අලුත් වගේමයි. ඒව විසි කරන්න හොඳ නැහැ. ලිලීගේ දුක හිතෙන ඉරණම එහෙම වුණත් එයාගේ පුංචි නංගි එයාට ගොඩාක් ආදරය කළා. අනේ නෑ මට අමතක වුණා. ලිලි ගුරුවරයාට තේ ගේන්න මගේ දුවේ. තමන්ගේ ලොකු අක්ක එක්ක සංසන්දනය කරනවට අමතරව තමන්ට හොඳ පෙනුමක් නැති නිසා තමන්ගේ නෑදෑ සහෝදරයනුත් ලිලීව හැම වෙලාවකම සමච්චලයට ගත්තා. මේ සැලීගේ නංගිද? එයා ටිකක් කොටයි. ඒ තව අවුරුදු කිහිපයකින් එයාගේ සහෝදරිය වගේම වෙයි. අනේ හොඳයි. ලිලි, ඇයියෝ එලියට ගිහින් මට වැඩ ටික කරගන්න උදව් කරන්නේ නැත්තේ? ඇත්තටම කිව්වොත් ලිලිට එයාගෙම ශක්තියක් තිබ්බා. එයා ගොඩක් බුද්ධිමත්. ඒ වගේම දක්ෂයි. විශේෂයෙන්ම ඉක්මනින් ගණන් හදන්න එහෙම. ඔක්කොම ගිහින්. අද විකුණන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔය නෑ. ලිලි එයාගේ අසල්වැසියන්ට බඩු විකුණ ගන්න උදව් කරපු හැම අවස්ථාවකම ඒවට ලොකු ඉල්ලුමක් තිබ්බා. ඒ වගේම ඉක්මනින්ම විකුණුණා. ඇය ඇත්තටම හොඳයි. ඒත් ඇය ගෑනු ළමෙක් උනේ එක ලැජ්ජාවක්. එයා පිරිමි ළමෙක් උනා නම් ව්‍යාපාරයක් කරලා පවුලට උදව් කරන්න තිබ්බා. මේ විදිහට හැම දවසකම ලිලිගේ අසල්වැසිය එයාට පුංචි ගාණක් දුන්නා. තමන්ගේ අක්කව ඉස්කෝලේට යවන්න අවශ්‍ය කරන සල්ලි හම්බ කරාට අමතරව ලිලි එයා වෙනුවෙන් තෑග්ගක් ගන්න සල්ලි එකතු කරා. ඒ දවස අන්තිමේදී උදා වුණා. ලිලි තමන්ට අයිති පළවෙනි වගේම එකම ඇඳුම අල්ලගෙන සතුටින් හිටියා. කොහොමුණත් සැලි ඒක දැකලා ඒක එයාගේ වැදගත් තරඟයකට ගැලපෙනවා කියලා ඒක ඒකට අඳින්න ඕනේ කියලා රණ්ඩු වුණා. ඔයාලා දෙන්නට මොක නවත්තන්න පුළුවන්ද? ලිලි, ඉස්සෙල්ලාම ඔයාගේ සහෝදරියට ඔක අඳින්න දෙන්න. අනික ඔයා වැඩිමල් සහෝදරිය. ඒක නිකන් ඇඳුමක් විතරයි. ඔයාට තේරෙන්නේ නැහැ අම්මේ. ඒක නිකන් ඇඳුමක් නෙවෙයි. ලිලිට දුක හිතුණා. ඒ වෙලාවේ එයා දැක්ක වයසක ආච්චි කෙනෙක් එයාගේ බඩු ටිකත් එක්කම මඩවලකට වැටෙනවා. ලිලි එයාට උදව් කරන්න යන්න දෙපාරක් හිතුවේ නැහැ. ලිලිගේ මුළු ඇඟේම කුණු ගැවිලා තියෙනවා දැකපු වයසක කාන්තාව එයාට තමන්ගේ ගෙදර ඇවිත් නාන්න කියලා කතා කළා. ඒ වගේම ලිලිට අලුත් ඇඳුම් කට්ටලයක් හදලා දෙන්නත් එයා පොරොන්දු වුණා. ලිලි කැමති වුණේ නැති වුණත් වයසක ආච්චිගේ කරුණාවයි ආශාවයි නිසා එයාගේ පස්සෙන් යන්න ලිලිට සිද්ධ වුණා.
කොහොම වුණත් එයාගේ නාන කාමරේ දොර ඇරියාම ලිලීට එයාගේ ඇස් විශ්වාස කරගන්න බැරි වුණා. ගෙදර එලියෙන් කැතට තිබ්බත් නාන කාමරේ නම් සුරංගනා කතාවල කියන කැලයක් වගේ ලස්සනට සරසලා තිබ්බා. ඒක ඇත්තටම පුදුම දෙයක්. උණු වතුර නිසා ලිලීට ලොකු සැහැල්ලුවක් දැනුණා. ඒ වගේම එයා අතීතයේ වුණ කරදර ගැන හිතන්න පටන් ගත්තා. මට වෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් මට ගොඩාක් හොඳින් සලකන ඕනම කෙනෙක් විදියට මට ඔයාගේ ආශාව ඉෂ්ට කරන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඔයා කිසිම වෙලාවක මේ ඇත්ත කාටවත්ම දැනගන්න තියන්න එපා. එහෙම උනේ නැත්නම් මේ මැජික් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙයි. ඔයා කවුද? මොකද මේ වෙන්නේ? බය වෙන්න එපා. දැන් එහාට යන්න. ඔයා මගේ තෑග්ග දකී එතකොට. ලිලි කැමති නැති වුණත් අන්තිමේදී ඒකට අනුව කරපු නිසා මන්තරේ ක්‍රියාත්මක වෙලා එයාව බබලන කුමාරිකාවක් බවට පත් වුණා. කුමාරයනි, ඔයා ලෑස්තිද? ලිලි එළියට යද්දි මේ කාමරයේ තිබ්බ පුදුම හිතෙන ලස්සනයි බලයයි ගැන හිතලා එයා පුදුම වුණා. සේවකයෝ එකතු වෙලා ලිලිව පිළිගන්න පෝලිමක් ඇදලා බලන් හිටියා. ඇඳුම් පැළඳුම් ආභරණ වගේ ගොඩක් දේවල් එතන තිබ්බා. එයාට ගණන් කරගන්නවත් බැරි තරමට ගොඩාක් දේවල් එතන තියලා තිබ්බා. නාන කාමරේ දේවතාවිය කිව්ව විදිහටම ලිලීගේ තත්ත්වය වෙනස් වෙලා එයා රාජකීය කුමාරිකාවක් බවට පත් වුණා. ලිලීගේ සැපපහසු ජීවිතේ ගොඩක් සතුටින් ගත කළා. ඒ වගේම එයා හිතුවා එයා කවදාවත් ආයෙමත් එයාගේ කලින් ජීවිතයට යන්නේ නැහැ කියලා. ඒ නිසා එයා ගොඩාක් සතුටින් හිටියා. කොහොම වුණත් ලිලීට එළියට යන්න ඕන වුණා. ඒත් එයාට එහෙම යන්න බැරි වුණා. කුමාරිකාවක් විදිහට එයාට ඕන දේවල් කරන්න බැරි වුණා. ලිලි කුමරියක් වුණත් තාමත් එයාව එයාගේ සහෝදරියන් එක්ක සංසන්දනය කළා. කරුණාකරලා සූදානම් වෙන්න. අද වේල්ලන් කුමාරයාගේ ඔයාගේ විවාහ ගිවිස ගැනීම උත්සවය. මොකක්? මම කසාද බඳින්න ඕනේ? මම මේ ඉඳ කලින් කවදාවත් එයාව හම්බ වෙලා නැහැ. එයා වයසකට අට්ට කැත මනුස්සෙක් නම් මම මොකද කරන්නේ? එච්චර නම් නෑ. ටිකක් වයසයි. නෑ, කවදාවත් නෑ. මට යන්න වෙනවා. මට තවත් කුමාරිකාවක් වෙලා ඉන්න බෑ. ලිලි නිදහස් වෙන්න ඉල්ලපු ඉල්ලීම පිළිගත්තා. ඊළඟ වතාවේ අය කිසිම දවසක ගොඩබිමට යන්නේ නැති නෞකාවක කපිතාන්වරියක් වුණා. ලිලිට හැම දෙයක්ම තීරණය කරන්න බලය තිබ්බා. එයාට හැම කෙනෙක්ම කීකරු වුණා. එයාගේ උපතින්ම ආපු බුද්ධියෙන් ලිලිට ලොකු නිදන් ගොඩක් හොයාගන්න පුළුවන් වුණා. කොහොම වුණත් ලොකු බලයක් තිබුණා වගේම ඒකත් එක්කම ලොකු වගකීමක්, පීඩනයක්, ඒ වගේම අවදානමකුත් තිබ්බා. නිදන් වෙනුවෙන් සටන් කරද්දි එයාව මරන්න උත්සාහ කළා. මේක සාමාන්‍ය නැවක් නෙවෙයි. මේක මුහුදු මංකොල්ලකාරයන්ගේ නැවක් කියලා එයා තේරුම් ගත්තා. ඉතින් අන්තිමේදී ලිලි ආයෙමත් පැනලා ගියා. තුන්වෙනි අවස්ථාවේදී නාන තටාකයේ ලිලීට ප්‍රසිද්ධ නර්තන ශිල්පියෙකුගේ පෙනුම දුන්නා. ඒකෙන් එයා කැමති වුණ විදිහටම කැපී පෙනෙන කෙනෙක් වීමේ හීනය ඉෂ්ට වුණා. ලිලීගේ පරණ තරහ එළියට ආවා. එයා එයාගේ සහෝදරියව පරාද කරන්න, ඒ වගේම එයා එයාට වඩා පහත් නෑ කියලා ඔප්පු කරන්න පුංචි තීරණයක් ගත්තා. තමන්ගේ නංගි එකතුන තරඟයට ලිලි සහභාගී වුණා. හිතපු විදියටම එයා හැම අභියෝගයකින්ම සැලීව පැරද්දුවා. එයා හිතුවේ එයා ඒකෙන් සතුටු වෙයි කියලා. ඒත් නංගිට එයාගේ පවුලයාගෙන් උදව් උපකාර ලැබෙනවා දැක්ක ලිලිට හැම සතුටක්ම නැති වෙලා ගියා වගේ වුණා. ඇයට ඇත්තටම ඕන තමන්ගේ පවුලයාගේ ආදරයයි පිළිගැනීමයි කියලා ඇයට තේරුම් ගියා. තමන්ගේ සහෝදරිය පරද්දන්න ඕනුනේ ඒ විදියට. ඒත් කාමරේ තියෙන බඩු වෙනත් තරඟකාරියෙක් විනාශ කරනවා දැක්ක ලිලීට ගොඩක් තරහ ගියා. තවත් රඟපාන්න එපා. මම හිතුවා සැලීට ගොඩක් වෛර කරා කියලා. දුප්පත් පවුලකින් ආවේ දුප්පත් කෙල්ල. ඒ තෑග දිනන්න ගොඩක් දුරට ඉඩ තිබ්බා. මම එයාට වෛර කරනවද නැද්ද කියන එකෙන් ඔයාට වැඩක් නෑනේ. සැලීට අත තියන්න එපා. දැන් පරක්කු වැඩි. මේක නිකන් කරපු සැලසුමක් විතරයි. ඒත් දැනටමත් කොහොම වුණත් සැලි වේදිකාවට නැග්ගා. ඒත් වැරදියට හදලා තිබ්බ දේවල් නිසා එයාට තුවාල වුණා. එයාට ගොඩක් ඉක්මනින්ම හදිසි ප්‍රතිකාර ඕන වුණා.
මේ අනතුර නිසා සැලීට ලේ ලොකු ප්‍රමාණයක් ඕන වුණා. පවුලේ ගොඩක් අය එයා වෙනුවෙන් තමන්ගේ ලේ දුන්නා. ඒක හැමුණත් තව දුරටත් එයාට ලේ මදි වුණා. මගෙන් තව ලේ ගන්න. මගෙන් කොච්චර ගත්තත් මට කමක් නැහැ. කරුණා කරලා සැලීම බේර ගන්න. කොහොමටවත් බෑ. හැමෝම දැන් තමත් ගොඩක් ලේ දීලා තියෙන්නේ. වැඩිපුර ලේ ගන්න එක ශරීරයට හොඳ නැහැ. ලිලීට මතක් වුණා නානකාමරේ දේවතාවිය කියපු දේ. කොයි හරි වෙලාවක තමන්ගේ අනන්‍යතාවයේ හෙරිකලොතින් තමන්ට මේ තියෙන හැම බලයක්ම නැති වෙලා ආයමත් පරණ දුප්පත් ගැහැණු ළමයා බවට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා ඇය කියලා තිබ්බා. කොහොම වුණත් අනිත් හැම දෙයකටම වඩා එයාට පවුල ලොකුයි. ලිලි වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්නේ නැතුව තමන් එයාලගේ පවුල කෙනෙක් කියලා කියන්නයි තමන් සැලීව බේර ගන්නවා කියලා කියන්නයි. ලිලි ආයෙත් නැගිටිද්දි එයා තමන් කවුද කියලා හෙලි කරපු නිසා හැම දෙයක්ම සාමාන්‍ය අතට හැරිලා තිබුණා. එදා ඔයා ගෙදරින් පැනලා ගිහින් අතුරුදහන් වෙනකොට කොහෙද ගියේ? ඔයාගේ හැඟීම් තේරුම් ගත්තේ නැති එකට අපිට සමා වෙන්න. අපි කාටවත් වැඩි කැමැත්තක් නැහැ. ඔයාලා හැමෝම අපේ ළමයි. ඔයා ශක්තිමත් ඒ වගේම මං වගේම නිසායි මම ඔයා ගැන ඕනවට වඩා විශ්වාස කරේ. ඒ නිසා නොදැනුවත්වම ඔයාගේ බොළඳ දුර්වල සහෝදරියන්ට තරම් මම ඔයා ගැන අවධානය දුන්නේ නැහැ. හා? ලිලි මට සමා වෙන්න. ඔයාට අලුත් ඇඳුමක් ගන්න මම මේ තරඟයේදී තැහැක්ක දිනන්න උත්සාහ කරා. ඒත් මම පෙරතුණා. ලිලි තමන්ගේ දෙමව්පියන්ගේ සමාව පිළිගත්තා. කෙනෙක් මොන තරාතිරමක හිටියත් ජීවිතේ දුෂ්කර වෙන්න පුළුවන් කියලත් ඒවට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කරන එක වැදගත් කියන දෙත් එයා හොඳටම තේරුම් ගත්තා. අවසරයක් නැතුව මේක කියවපු එකට මට සමා වෙන්න. ලිලි දැන් මුළු පවුලම දන්නවා ඔයා තමයි ව්‍යාපාරවලට දක්ෂම ඒ වගේම හොඳම කෙනා කියලා. ඔයා දක්ෂ දේවල් ගැන හිතන්න. අනිවාර්යයෙන්ම. ගැහණු ළමයෙක් වුණාම මොකද තියෙන වැරද්ද? මේ තියෙන්නේ අපි ඉතුරු කරපු මුදල් ටික. ඔයාට පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න මේක උදව් වෙයි. ටික කාලයක් ඇතුළත ලිලීගේ පුංචි කඩේ ගනුදෙනුකරුවන්ගෙන් පිරිලා ගියා. එයාලා තවදුරටත් දුප්පත් පවුලක් උනේ නැහැ. එයාලට ඇති තරම් කෑම බීම ඇඳුම් තිබ්බා. සූසන් සැලි දෙන්නම එයාලා තෝරගත්ත මාර්ගවල ගිහිල්ලා ප්‍රසිද්ධ වුණා. ඒත් එයාව කොච්චර කාර්යබහුල වුණත් එයාලා හැම වෙලේම එයාලගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කරා. මොකද එයාලට එයාලගේ පවුල තමයි අංක එක බවට පත් උනේ. Fairy Tales.